අද ඇමතිතුමා කතා කරනකොට කිව්වා සහයෝගය දෙන්න කියලා ඉලිමක් කළා. ඔව් අපි මේ ප්‍රතිසංස්කරණ වලට හරියවලට සහයෝගය දෙන්න ලෑස්ති. නමුත් මම මතක් කරන්න ඕනේ මේක අර සයිටම් එක වගේ හරි නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ නම් කරගන්න එපා. මොකද මට මතකයි දා එස්වී දිසානායක ඇමතිතුමා ඒක ඉදිරිපත් කරනකොට අපි සහයෝගය දුන්නා. අන්තිමට අපිට වෙච්ච වැඩේ හරිද? මොකද සමාහලාවට ආණ්ඩු මාරු වෙනකොට මේ පැත්තෙන් ඒ පැත්තට යනකොට සමහර අපිට අමතක වෙනවා මොකටද අපි සහයෝගය දුන්නේ නොදුන්නේ කියන එක. අනික එක මේ අපි ආයෝජනයට විරුද්ධ නැහැ. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ ආයෝජනයට විරුද්ධ නැහැ. දේශීය හෝ විදේශීය ආයෝජනයට විරුද්ධ නැහැ. රට ඉස්සරහට ගන්න නම් ආයෝජනය අත්‍යවම අවශ්‍යයි. අපේ ඉතිරිය මදි. ඉතිරිය මදි නම් ආයෝජනය කරන්න මදි. ඒ නිසා විදේශ ආයෝජනය වලට අපි එකඟ වෙන්න ඕනේ. මම හිතන්නේ මේ බිල් එක්මවාගෙන ඉන්නවා විදේශ ආයෝජනයක් නම් කොහොම හරි මේ රට විකුණනවා කියලා මේ බිල් එක්මවලා තියෙන ඕකෙන් අපි ගැලවෙන්න ඕනේ. අපි ආර්ථික ප්‍රතිපත්ති වලට ආපුවාම IMF එකට නැවෙන්නේ නැහැ. IMF එක එක්කෝ හෝ IMF එක නැතුව වුණත් අපි හරි ආර්ථික ප්‍රතිපත්ති වලට යා යුතුයි. ඒක දෙකක් නැහැ. IMF එක එක්කෝ හෝ නැතුව. හැමදාම කලින් කාලයට මේ IMF එක බිල් එක කරගෙන එක එක විදියට පෙන්න පෙන යනවා. අපි රට හරියට ගෙනියනවා නම් ආර්ථික ප්‍රතිපත්ති හරියට යනවා නම් IMF එකක් ඕනේ නැහනේ. IMF එකක් ඕනේ නැහැ. උන් මෙහෙ පැනලා එන්නේ නැහැ. මේ මොකද්ද බිල් එක මවාගෙන රට නෙමෙයි බොරු බොරු කිය කී හැමතිස්සෙම අර වැරදුනේ නිසානේ එතනට යන්නේ. රටේ තියෙන ශ්‍රේණිගත කිරීම පහලට ගියා නිසානේ එතනට අපි යන්නේ. නැත්නම් යන්න ඕනේ නැහනේ. දැන් මේ ශ්‍රේණිගත කිරීම රටේ ශ්‍රේණිගත කිරීම කොහොමද ඉහළට ගන්නෙ? කොහොමද අපි නැවතත් ණය වෙළඳපොළට යන්නේ? කොහොමද අපි විදේශ ආයෝජන ආකර්ෂණය කරන එකට තමයි අපි මුහුණ දෙන්න ඕනේ. දැන් අද වෙලා තියෙන්නේ ඇත්තටම මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මේ විදුලි බිල ඉහළ යෑම ගැන. දැන් කිලෝවට් පැය 30කට වැඩි අඩුවෙන් පරිභෝජනය කරනවා නම් ඇවරේජ් එක ගත්තොත් ඔබතුමා කතා කළේ අර 30ම ගත්තා නම් රුපියල් 105ක් අතර යනවා කියලා. ඇවරේජ් එක ගත්තොත් එහෙම මේකේ ඉන්න අයගේ රුපියල් 54.27කට විතර තිබුණ ඇවරේජ් එක යනවා 100%කට ආසන්න. ওই ප්‍රතිශත ටිකක් එහාට මෙහාට වෙනවා ආසන්නව ඉහළ යනවා. හරිද? ඊට පස්සේ ඒ කිලෝවට් 60කට අඩු ඒවවලත් 100%ට 200%කට වැඩි ඉහළ යනවා. ඉතින් ඒක තමයි උතුන තියෙන ගැටලුව ප්‍රශ්නය. මිනිස්සුන්ට මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නය ඒකයි. මොකද මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් ඉස්සලාම මේකට මොකද්ද මේක හේතුව? ප්‍රතිපත්ති බිල පෙදවලම තියෙන ප්‍රශ්නය මොකක්ද? අපි දන්නවා පුනර්ජනනීය බලශක්තිය 70%ක් කරන්න ඕනේ කියලා පසුගිය ආණ්ඩුව ඒක යෝජනා කළා. හිටපු ජනාධිපතිතුමා මම දන්නේ අලුත් ජනාධිපතිතුමාගේ 170ද කියලා. නමුත් ප්‍රකාශයක් කළ නැති නිසා මම හිතුවා පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය 70%ක් වෙන්න ඕනේ. 20:30 වෙනකොට 20:50 වෙනකොට ඒගොල්ලන් කිව්වා පූර්ණ සංක්‍රාත්‍රියකට ගමන් කරන්න අපේක්ෂිතයි කියලා කිව්වා. දැන් අපි දන්නවා ඇත්තට පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය දැනට තියෙන කැපැසිටි එකෙන් 111ක් පමණ වෙනවා කිලෝ මෙගාවට් 646ක් විතර. දැන් මේක ඇවිල්ලා රූෆ් ටොප් එක නැතුව සූර්ය බල සංග්‍රහයෙන් කරපු ඒ මෙගාවට් 530 අපි එකතු කරන්න ඕනේ එකට. ඒක නැතුව දැන් ඒ වැඩපිළිවෙලත් ඉස්සරහට යන්න ඕනේ. දැන් වෙච්ච වැඩේ ඇවිල්ලා මේ කාණ්ඩුවක් පටන් ගත්තාම අනිත් ආණ්ඩුව ඇවිල්ලා මේව නතර කළා ප්‍රමාද කළා නැත්තම් මෙලහට ඕක දෙගුණයක් වෙලා තියෙන්නේ නැති මේ අවුරුදු දෙක තුලදී. නමුත් ඒක බොහොම අවාසනාවන්තයි එහෙම සිදුවීම ගැන. ඊට පස්සේ අපි දන්නවා දැන් long term generation plan එක තියෙනවා. අර දිගු කාලීන ජනන ව්‍යාපෘති සැලැස්සුම 2022 2041 එකට දීලා තියෙන්නේ conditional approval එකක්. ඒ කියන්නේ කොන්දේසි සහිත අනුමතියක් තමයි PUCSL එකෙන් දීලා තියෙන්නේ. ඒකට හේතුවක් ඇවිල්ලා අපේ විදුලි බල ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නෙමෙයි. රජයක් ඒක තීරණය කරන්නට ඕනේ. රජය තීරණය කරලා තිනවා නම් විශේෂඥයන් පෙන්වන්න ඕනේ කොහොමද මේක අපි ඇත්තටම ඉෂ්ට කරන්නේ කියන එක. ඉතින් අපි උතන තමයි දිගින් දිගටම පැටලිලා තිබුණේ. දැන් මං හිතන්නේ ඒක අපි හරි ගස්සන්න වෙලාව ඇවිල්ලා තිනවා. අපි එකට හිට ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අපි හරි ගස්සන්න ඕනේ. විශේෂඥයන් අවශ්‍යයි. විශේෂඥයන් නැතුව අපිට ප්‍රතිපත්ති හදන්න බෑ. ඒක දෙකක් නැහැ. ඒ වුණාට එතකොට
මම පිළිගන්නවා LNG එකේ ප්‍රමාද වීම ගැන බොහෝම අවාසනාවන්තයි නමුත් දැන් PPA එකක් අත්සන් කරලා තිනවා වගේ ෆස්ට් ප්ලාන්ට් එකට ඒ වගේ දෙවෙනි එකක් ටෙන්ඩර් කරන්න බලාගෙන ඉන්නවා කියලා තමයි තියෙන ආරංචිය ඒක වහාම කරන එක සුදුසුයි ඒ වගේම දැන් කන්ඩිෂනල් අප්‍රූවල් එකක් දීලා තියෙන්නේ දැන් මම ඉල්ලනවා 20යි 23යි 20යි 42 එකට එනකොට ඒක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ කොහොමද අපි මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කරන්නේ කියන එක සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න ඕනේ දැන් අපි බැලුවොත් ඉස්සර තිබුණා මෙගවත් 10ට වැඩිය අඩු වේවා මෙගවත් 10ට වැඩිය අඩු වේවා අපි කිව්වා තරඟ කාර්යක්‍රමයක් තියෙන්න ඕනේ ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එකක් දීලා ඒ ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එක අනුව ඒක ලබා ගන්න කියලා හරිද නමුත් අපි දන්නවා ගිවිසුම් අත්සන් නොකළේව තිබුණා තාවකාලී අනුමැතිය ලදේව තිබුණා අභිප්‍රාය ලිපිය නිකුත් කළ නොමැති ඒව තිබුණා මම කොම ගණන් කියන්න යන්නේ නැහැ තාවකාලී අනුමැතිය ලද අභිප්‍රාය ලිපිය දීර්ඝ කරපු නොමැති ඒව තිබුණා ඒ වගේම ජාල එකඟත්වයට යොමු කළ ඒව තිබුණා නමුත් මේවා වලින් ව්‍යාපෘති 1374ක් මෙගවට් 4000ක් විතර ප්‍රමාද වෙලා තියෙනවා ප්‍රමාද වෙලා තියෙනවා එතටම සමහර ප්‍රායෝගික හේතු තියෙන්නේ නැති නමුත් මම සමස්තයක් හැටියට ගත්තොත් මේක නොකරන්න තමයි කවුරු හරි උතන තීරණය කළේ නොකරන්න තමයි තීරණය කළේ ඒකෙන් රටට වෙලා තියෙන අවාසිය මිල ගණන් ගැන කියන්න ඕනේ නැහනේ විශාල හයිඩ්‍රෝගෙන අද උදේ කතා කළා බොහොම අඩු මිල ගණන් තියෙන්නේ අර රුපියල් 3-4-5 ඊළඟේව 15-16-17 පොඩි හයිඩ්‍රෝ පුනර්ජනනීයව හුඟක් අඩුයි ඊට පස්සේ රුපියල් 20-30 තමයි එන්නේ ඊළඟට තර්මල් එක පාවිච්චි කරනවා නම් ඉතින් විදුලිය මිල පිළිබඳව ප්‍රශ්නය එතනින් තමයි එන්නේ ඉතින් මේකට කවුද වග කියන්න ඕනේ මේව නතර කළාට කවුරු හරි වග කියන්න ඕනේ මේ රටේ වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිතුමා වග කියන්න ඕනේ දේශපාලනයක් වග කියන්න ඕනේ නමුත් ඒව පිටිපස්සේ නිලධාරීත් වග කියන්න ඕනේ වග කියන්න ඕනේ ඒකේ දෙකක් නැහැ මේව ප්‍රමාද කරමු නිසා තමයි හරිද මේ 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 මිල වැඩි වැඩියෙන් ඉහළට ගිහිල්ලා තියෙන්නේ ඉතින් අපි දැන් බැලුවා 2017 ඉඳන් 2019 වෙනකන් එතකොට මෙගාවාට් 10කට වැඩිය අඩු නම් අපි කියන්නේ බලබල ඉන්න අවශ්‍ය නැහැ ස්ටෑන්ඩඩ් පර්චේසින් ඇග්‍රීමන්ට්ස් අත්සන් කරලා මේවා ක්‍රියාත්මක කළ යුතුයි මේවා ක්‍රියාත්මක කළ යුතුයි 2017 ඉඳන් 19ට සූර්යහ සුලම් බලශක්ති බලාගාර 6ක් සඳහා මෙගවට් 191ක තරඟකාරී මිල කැඳවලා තිබුණා. නමුත් ඒව වලින් උනත් 3න් 1යි කරලා තියෙන්නේ. ඒව වලින් උත් 3යි 1න් කරලා තියෙන. 3න් 2ක් කරලා නැහැ. මොකද්ද මේකේ තේරුම? හරිද මේකට කවුද වග කියන්නේ? එකක් නතර කළා එක පැත්තකින්. අනිත් පැත්තෙන් කිව්වා තරඟකාරී වලට හැම එකම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දීලා තියෙන්නේත් මෙගවට් 191යි. ඉතින් මේ රටේ මිනිස්සුන්ට ඇති කරලා තියෙන ප්‍රශ්නය අපිට හිතලා බලන්න පුළුවන් කොච්චර විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද කියලා. ඔබතුමා පාවිච්චි කළා අර මාෆියාවක් කියන එක. ඒක මාෆියාවක් නෙවෙයි ඒක මාෆියාවක්. ඒකේ දෙකක් නැහැ. අපි ඒක බලන්න ඕනේ කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියලා. ඇයි මේව කරන්නේ කියලා. අනිවාර්යෙන් ඒක බලන්න ඕනේ. මොකද අපි මෙතන නැගිටලා ඉන්නේ හරිද? කොටසක් වෙනුවෙන් කතා කරන්න නෙමෙයි. අපි මෙතන නැගිටලා ඉන්න ඕනේ පාරිභෝගිකය වෙනුවෙන් කතා කරන්න තමයි අපි නැගිටලා ඉන්න ඕනේ. පාරිභෝගිකයට ඕනේ ආරක්ෂාව. It can be security, it can be energy security, it can be food security. ඒක අවශ්‍යයි. ඒක දෙකක් නැහැ. ඒක අපි පිළිගන්නවා. ඒක අවශ්‍යයි කියලා. ඒ ආරක්ෂාව ඕනේ පාරිභෝගිකයට. නමුත් පාරිභෝගිකයට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ අඩු මිල තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ නිවාසවල ඉන්න පාරිභෝගිකයට විතරක් නෙමෙයි. මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න නම් නිෂ්පාදනයට තැන දෙන්න වෙනවා දෙකෙන් එකක් නැහැ සේවාවන් වලට අපි දීලා තියෙන නිෂ්පාදනයට තැන දෙන්න වෙනවා නමුත් නිෂ්පාදනයේට තියෙන ලොකු ඉන්පුට් එකක් ඇවිල්ලා හරිද විදුලි මිල තමයි ලොකු ඉන්පුට් එකක් ඒ නිසා ඒකට තැන දෙන්න ඕනේ ඉතින් අපි පාරිභෝගිකය වෙනුවෙන් කතා කරන්න ඕනේ ඉතින් මේ සීබී මොනපොලි එකක් ඒකාධිකරණයක් තියෙන නම් හරියන්නේ නැහැ ඒකාධිකරණය රජය වෙන්න පුළුවන් ඒකාධිකරණය පුද්ගලික අංශය වෙන්න පුළුවන් මොන අංශේ තිබුණත් ඒකාධිකාරයකින් පාරිභෝගියට වාසියක් නැහැ වාසියක් නැහැ මොකද්ද මේ බිල් එකක්ම වාගෙන ඉන්නවා මේක ගෝමරේපි තියාගෙන හිටියට රජයට මේක අයිති නම් ඔක්කොම හරි කියලා
ශ්‍රී ලංකා ගුවන් සේවයත්වයේ ප්‍රශ්නේ තියෙන්නේ අභිමානයේ බලාගෙන ඉන්නවා ඇත්ත කතා කරන්න ටිකට් එක ගන්න ගියාම ඉන්ටර්නෙට් එකේ හරි ඒජන්ට් කතා කරලා ලාබර්ම ටිකට් එක අරන් නෙමෙයිද අපි යන්නේ ඒ වෙලාවට ශ්‍රී ලංකා ගුවන් සේවාවද මතක් වෙන්නේ නැත්තම් වෙන වෙන සේවාවන්ද ලාබර්ම එක අරගෙන යන්නේ අපි අපි මෙතන මේ ඉතින් මේ මේ ඒකාධිකාරයෙන් හරියන්නේ නැහැ මේක අන්බන්ඩල් කරන්න ඕනේ එතකොට එකක් ඇවිල්ලා සස්ටේනබල් එනර්ජි අපි පුනර්ජනනීය බලශක්ති වලට මුල් තැන දෙන්න ඕනේ දෙවනුව බෙදීම ලෙකෝ එක හැදුවා මේක තවත් අපි තවත් බෙදීම බෙදීම වෙන වෙන කම්පැනි හදලා බෙදන්න ඕනේ මම ඉල්ලීමක් කරනවා දැන් මේ කොළඹ වරාය නගර කියලා එකක් එනවානේ අනේ මුල ඉඳලම ඒක වෙනම කරන්න මුල ඉඳලම පස්සේ කරන්න බෑ ඕවා මුල ඉඳලම ඒක වෙනම කරන්න ගරු අන්තිමනේ ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා කොළඹ වරාය නගරේ මුල ඉඳලම කරන්න කියලා මම ඉල්ලනවා අන්බන්ඩ්ලින් එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ දැන් සමහර අය අහනවා එතකොට අපේ සැලැස්ම මොකක්ද කියලා අපි දැන් මේකයි රටේ වෙලා තියෙන්නේ උද්දමනේ 155යි ආහාර උද්දමනේ 180යි බඩු මිල ඉහළ ගිහිල්ලා රැකියාවල් අහිමි වෙලා තියෙනවා ආදායම් හුඟක් අයගේ පහළට ගිහිල්ලා තියෙනවා දරිද්‍රතා රේඛාවේ 114ක් හරිදට වැඩිය පහළටම තවත් ගිහිල්ලා තියෙනවා හරි එතකොට මධ්‍යම ආදායම ඒ කියන්නේ දරිද්‍රතාවෙන් ඉහළ 160කට ජනතාවට මාසිකව රුපියල් 56000යි ලැබෙන්නේ මේ මගේ ඉලක්කම් නෙමෙයි මේ වැවිල්ලා 2019 household and income survey ගෘහස්ථ ආදායම් සමීක්ෂණයෙන් තමයි මම මේ කතා කරන්නේ එතකොට 166ක් ජනතාවගෙන් හරිද ඒගොල්ලන්ගේ ආහාර ඒ කන බත්ති ගාන වෙනස් වෙලා තියෙන්නේ මාස් මාළු බිත්තර නැහැ 160ක් මේ කියන්නේ මම නෙමෙයි world food program එක මේක කියන්නේ දරුවන් 150ක් හරිද They need some kind of an emergency assistance කියලා UNICEF ක කියනවා හදිස්සි සහන දිය යුතුයි කියලා දරුවන්ට. ඉතින් ඕක තමයි ඇත්තටම රටේ තියෙන තත්වය. එතකොට මේක සමෘද්ධිය හදා මේක විසඳන්න බෑ. ඇත්ත කතාව ඇවිල්ලා රටේ පොල් 124 සමෘද්ධිය ලැබෙනවා. නමුත් 158ක් ඉන්නවා ලැබිය යුතු අය. ඒ වගේම සමෘද්ධියේ කලමනාකාරී වියදම 122යි. අද සල්ලි දෙන්න හරිද ක්‍රමවිධි තියෙනවා තාක්ෂණය පාවිච්චි කරලා හරිද ඒ ඔක්කොම සල්ලි ඒ ලැබිය යුතු අයට දෙන්න පුළුවන් ඒ 122ක් ලබා දෙන්නට පුළුවන් නුසුදුසු අය 150කට ලැබෙනවා මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ තාක්ෂණයේ භාවිතයෙන් විද්‍යාවේ භාවිතයෙන් දේශපාලනීකරණය අඩු කරන්න පුළුවන් ඉතින් අපේ යෝජනාව මේකයි අපේ යෝජනාව ඇවිල්ලා 99%ක්ම ඉන්නේ විදුලියට ග්‍රිඩ් එකට සම්බන්ධ වෙච්ච පවුල් තමයි මේ රටේ ඉන්නේ අපි ඒ වගේ පදනම පාවිච්චි කරමු 2019 දී අපි ඒ පදනම ඒ කියන්නේ සමෘද්ධියට නැත්තම් සමාජ සහනාධාර දීමට පදනම අපි ගැසට් එකේ දැම්මා අපි ඒකට ක්‍රියාත්මක කරන්න බැරි වුණා ආණ්ඩුව වෙනස් වෙච්ච නිසා දැන් කිලෝවට් 60ට අඩු රටේ පවුල් 148ක් ඉන්නවා අපි කියන්නේ ඒ අයට තමයි මේ සහනාධාරය දෙන්න ඕනේ දරුවන් ඉන්න තැන්වල ජේෂ්ඨ පුරවැසියන් ඉන්න තැන්වල අවසන් කරනවා ඒ තැන්වලත් බලන්න පුළුවන් ඉතින් මම කියන්නේ කෙලීම කෑෂ් ට්‍රාන්ස්ෆර් එක. ඒ කියන්නේ මුදල් ඍජුවම එයාට ලබා දෙන්න. දැන් විදුලිය ගෙවනකොට මේක දැන් අපි මිල වැඩි කරනවා. එයාට ගෙවන්න කියලා කියනවා. නමුත් එයාට අවශ්‍ය සහනාධාරයත් අපි මේ වෙලාවේ දෙන්න ඕනේ. ඉස්සලා දෙන්න ඕනේ සහනාධාරය. ඉතින් මම කියන්නේ මේ සමෘද්ධිය ඒක සංශෝධනය කරලා සුදුසු අයට මේක විද්‍යාත්මක පදනමක් විතර තියෙනවා. සුදුසු අයට මේක ලබා දෙන්න. ඉස්සලා දෙන්න තිබුණේ ඇත්තටම සහනාධාරේ ඊට පස්සේ තමයි මිල වැඩි කරන්න ඕනේ මේ රජේ දැන් මිල වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ගිහිල්ලා තිනවා නමුත් මුල් තැන දෙන්න කියලා මම කියනවා මොකද බඩු මිල ඉතාමත් අධිකයි ආහාර පිගානේ පෝෂදායකත්වය පහළට ගියා දරුවන්ගේ දරුවන්ගේ පෝෂණයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් මේක වහම සලකන්න කියනවා මිල වැඩි කරනවා විතර නෙමෙයි ආදායම වැඩි කරන්න කියනවා මේ රටේ දුප්පත් ඒ පවුල් 148ට ලබා දුන්න කාලයට ස්තුතියි